තුන හතර සාසන පට්ඨාන සසුන පිහිටුවීම එහි මූලපද 18 කොතැන්හි දැක්ක යුතුද සසුන පිහිටුවීමේය එහි සසුන පිහිටුවීම යනු කුමක්ද 1 කෙලසී යාම ගැන විග්‍රහ කරන සංකිලේශ භාගයේ සූත්‍රය 2 පුණ්‍ය වාසනාව ගැන විග්‍රහ කරන වාසනා භාගිය සූත්‍රය 3 තියුණු අවබෝධය ගැන විග්‍රහ කරන නිබ්බේද භාගිය සූත්‍රය 4 නිවන් මග හික්මි අවසන් කළ රහත් භික්ෂුව ගැන විග්‍රහ කරන අසේක භාගිය සූත්‍රය 5 කෙලසී යාම ගැනත් වාසනාව ගැනත් විග්‍රහ කරන සූත්‍රය 6 කෙලසී යාම ගැනත් තියුණු අවබෝධය ගැනත් විග්‍රහ කරන සූත්‍රය 7 කෙලසී යාම ගැනත් අසේක පුද්ගලයා ගැනත් විග්‍රහ කරන සූත්‍රය 8 කෙලසී යාම ගැනත් තියුණු අවබෝධය ගැනත් අසේක පුද්ගලයා ගැනත් විග්‍රහ කරන සූත්‍රය 9 කෙලසී යාම ගැනත් වාසනාව ගැනත් තියුණු අවබෝධය ගැනත් විග්‍රහ කරන සූත්‍රය 10 වාසනාව ගැනත් තියුණු අවබෝධය ගැනත් විග්‍රහ කරන සූත්‍රය 11 තෘෂ්ණාවෙන් කෙලසී යාම ගැන විග්‍රහ කරන සූත්‍රය 12 දෘෂ්ටියෙන් කෙලසී යාම ගැන විග්‍රහ කරන සූත්‍රය 13 දුෂ්චරිතයන්ගෙන් කෙලසී යාම ගැන විග්‍රහ කරන සූත්‍රය 14 තෘෂ්ණාව බැහැර කොට පිරිසිදු වීම ගැන විග්‍රහ කරන සූත්‍රය 15 දෘෂ්ටියෙන් බැහැර කොට පිරිසිදු වීම ගැන විග්‍රහ කරන සූත්‍රය 16 දුෂ්චරිත බැහැර කොට පිරිසිදු වීම ගැන විග්‍රහ කරන සූත්‍රය එහි කෙලසින් යාම් තුන් අයුරිය තෘෂ්ණාවෙන් කෙලසී යාමත් දෘෂ්ටියෙන් කෙලසී යාමත් දුෂ්චරිතයෙන් කෙලසී යාමත්ය එහි තෘෂ්ණාවෙන් කෙලසී යාම සමතයෙන් පිරිසිදු වේ ඒ සමතය සමාධි ස්කන්ධයයි දෘෂ්ටියෙන් කෙලසී යාම විදර්ශනාවෙන් පිරිසිදු වේ ඒ විදර්ශනාව ප්‍රඥා ස්කන්ධයයි දුෂ්චරිතයෙන් කෙලසී යාම සුචරිතයෙන් පිරිසිදු වේ ඒ සුචරිතය සීල ස්කන්ධයයි ඒ සීලේ පිහිටි ඔහුට ඉදින් යම් භවයන් කෙරෙහි ඇල්මක් උපදීද මෙසේ ඇල්ම සමත විදර්ශනා වැඩීමෙන් සකස් වූ පුණ්‍ය ක්‍රියාවට කරුණ වේ. එය භවයේ ඉපදීම පිණිස හේතු වේ. ඉහතින් දක්වන ලද 16 වැදෑරුම් සූත්‍රයන්ගෙන් ප්‍රධාන වූ මේ සතරක් වූ සූත්‍රයෝ පොදු බවට පත් කළ විට 8ක් වෙති. ඒ 8ක් වූම සූත්‍රයෝ පොදු බවට පත් කළ විට 16ක් වෙති. මේ 16කට වෙන් කරන ලද සූත්‍රයන්ගෙන් ආකාර 9ක් වූ සූත්‍රයෝ වෙන් කරන ලද්දා වූ වෙති. ගාථාවෙන් ගාථාව ප්‍රමාණ කළ යුත්තේය. ව්‍යාකරණයෙන් ව්‍යාකරණය ප්‍රමාණ කළ යුත්තේය. සූත්‍රයෙන් සූත්‍රය ප්‍රමාණ කළ යුත්තේය.